සුබ දවසක්. අදත් ඔබල එකතු වෙලා ඉන්නේ සජියල්ගේ තින්ගෙන සුපිරිමී මනී වීඩියෝ එකක. අද විදිහ මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුදල් උපය ගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් ගැන. මේ වැඩේව හරියට කරගත්තොත් එහෙම වට රුපියල් 6000ක් අද්දා දවසට earn කර ගන්න පුළුවන්. දවසට පැයක් වගේ පොඩි වෙලාවක් වැඩ කරලා. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයා වෙන මේ ටාස්ක් කම්ප්ලීට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට කරන්න තියෙන මෙන් මේ ටාස්ක් වෙන කෙනෙක්ට කම්ප්ලීට් කරන සලස්සන එක. මෙතෙන්දි මම මේ වගේ වෙබ්සයිට් එකක් කලිනුත් අරන් ආවා. ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා ඒ වගේ තවත් වෙබ්සයිට් එකක් අරන් එන්න කියලා. ඒ නිසා තමයි මම මේ වගේ වෙබ්සයිට් එකක් නැවතත් අරන් ආවේ. මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට මුදල් උපය ගන්න කිසිම ස්කිල් එකක් අවශ්‍ය නැහැ. ඕනිම කෙනෙක්ට මේ වෙබ්සයිට් එකෙන් මුදල් උපය ගන්න පුළුවන්. ඒකම ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නැහැ. ඩෙස්ක්ටොප් එකක් අවශ්‍ය නැහැ. ඔයාලා තියෙන මොබයිල් ෆෝන් එකෙන් උනත් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ විශේෂ ක්‍රමයක් තමයි අදීරියම මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා වීඩියෝ ස්කිප් කරන තුරු දිගටම බලන්න. එහෙම බැලුවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් සාර්ථකව මුදල් උපය ගන්න විදිය දැනගන්න. මෙතෙන්දි මේ ක්‍රමය ලෝකෙ ගොඩක් දෙනෙක් මුදල් උපයන්න පාවිච්චි කරන ක්‍රමයක්. ඒ වගේම ලංකාවෙත් ගොඩක් දෙනෙක් වැඩ කරනවා. ඔයාටත් පුළුවන් මෙන්න මේ ක්‍රමය වැඩ කරලා මේ දෙන මුදල් උපය ගන්න. ඉතින් මේක දැනගන්න නම් නැවසරම් මතක් කරනවා වීඩියෝ ඉවරනකම් බලන්න. හරි කතා කරද්දී අපි එහෙනම් දැන් මෙන්න මේ ක්‍රමය මොකද්ද කියලා බලමු. අද වීඩියෝ එකෙන් පොඩි මතක් කිරීමක් කරන්න ඕනි. අපි ජනක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලේ තියෙන අත පාර සබ්ස්ක්‍රයිබ් බටන් ටච් කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට හැවත් තියෙන බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එහෙම කරොත් අපිට දවස් දෙකක් මා ලකට නොටිෆිකේෂන් මාරින් වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම TikTok ෆලෝ කරලා තියාගන්න. මොකද මම මේ කියන වෙබ්සයිට් වල පේමන්ට් ප්‍රූෆ් එකක් මාන TikTok කරාගෙන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි TikTok ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම Instagram ෆලෝ කරන්න සම්බෙක් කරන්න එපා. හරි අපි නම් වැඩි කතා කරන්න තුවා දවසේ වීඩියෝ එකට. හරි මේ සඳහා පළවෙනිම මේ වෙබ්සයිට් එකට එන්න ඕනි. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා තියන්නම්. ඔයාලට එතන මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ දෙන මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යන්න කලින් මේ වෙබ්සයිට් එකෙන් අපි කොහොමද මුදල් උපයන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි ඇත්තටම අපි මෙතෙන්දී මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙබ්සයිට් එකේ ටාස්ක් තියෙනවා. අන්නේ ටාස්ක් අපි වෙන කෙනෙක්ට කරන්න සලස්සලා එතනින් කමිෂන් එකක් ලබා ගන්න එක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මෙතෙන්දී බොහොම සරල වැඩක් තමයි කරන්න තියෙන්නේ. ඔයාලට ටාස්ක් කම්ප්ලීට් කරන්නත් නැහැ. ඔයාලට ගන්න තියෙන ටාස්ක් එක කම්ප්ලීට් කරවන්න විතරයි. මේ වීඩියෝ එකේදී මම ඔයාලට ටාස්ක් එක කම්ප්ලීට් කරවන විදියත් කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න තුව දිගටම බලන්න. හරි මං හිතනවා දැන් ඔයාලට පොඩි අයිඩියාවක් ඇති අපි මෙතෙන්දි මොකද්ද කරන්න යන්නේ කියලා. හරි අපි එහෙනම් දැන් මේ වෙබ්සයිට් එකේ සාර්ථක account එකක් create කරගෙන මෙන්න මේ වැඩේ කරලා මුදල් උපයන්නේ කොහොමද කියලා බලමු. මෙතෙන්දි මේ වෙබ්සයිට් එකේ account එකක් create කරගන්නවා මෙන්න මේ sign up කියන option එකට යන්න. sign up option එකට ගියාට පස්සේ මෙතෙන්දි account එක create කරගන්නවට option දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතෙන්දි ඔයාලට බොහොම පහසුවෙන් මෙන්න මේ sign up with Google කියන option එක පාවිච්චි කරලා මේ වෙබ්සයිට් එකට register වෙන්න පුළුවන්. මෙතෙන් ඔයාලට මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරලා වගේ Google account එකක් select කරලා දිලා මේ website එකට register වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ form එක fill කරලත් මේ website එකට register වෙන්න පුළුවන්. මෙතෙන්ද මෙන්න මේ first name කියන දඬු වගේ පළමු නම තුලත් කරගන්න. ඒ වගේම last name කියන දඬු වගේ නමේ ඉතුරු කොටස තුලත් කරගන්න. ඒ වගේම මෙන්න මේ email address කියන දඬු වගේ email address එක ඇතුළත් කරගෙන ඒ වගේම මෙන්න මේ password කියන දඬු වගේ password එක ඇතුළත් කරගෙන confirm password කියන දඬු නැවසරක් ඒ password එකම ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයාලට Skype කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක ෆිල් කරන්න අවශ්‍ය නැහැ. ඔය දෙන මේ ඔප්ෂන් ටික ඔක්කොම ෆිල් කරගෙනවා මෙන්න මේ submit information කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මේ form එක submit කළා මේ website එකට සාර්ථකව register වෙන්න පුළුවන්. මෙතෙන්ද ඔයා කැමති ඔප්ෂන් එකක් පාවිච්චි කරලා මේ website එකට register වෙන්න. හරි මමත් දැන් මේ website එකට සාර්ථකව register වෙනවා. හරි මේ දෙන මේ website එකට සාර්ථකව register කරනාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්ද ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් ඔයාගේ balance එක. මෙතෙන්ද මේ පළවෙනිටම ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නවා අද දවස් earn කරගත්ත amount එක. ඒකම yesterday කියන ඔප්ෂන් එකේ ඊයේ earn කරගත්ත මුදල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකම month කියන ඔප්ෂන් එකේ මාසෙකට කොච්චර earn කරගෙන තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒකම all time කියන ඔප්ෂන් එකේ මේ website එනවා earn කරගෙන තියෙන ඔක්කොම මුදල් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ටිකක් පහලට ආවට පස්සේ මේ වෙබ්සයිට් එකේ තියෙන එක එක offers ඔයාට බලා ගන්න පුළුවන්. මෙතෙන්ද ඔයාට offer එකේ name එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ offer එක complete කරවන්න තියෙන device එක ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට country කී ළඟට බලා ගන්න පුළුවන්. අන්තිමට ඔයාට payout එක බලා ගන්න පුළුවන්. අපි මෙතෙන්දි මෙන්න මේ tasks complete කරවල තමයි මෙතනින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දි අපි මෙන්න මේ tasks complete කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කරන්නේ මෙන්න මේ tasks වෙන කෙනෙක්ට කරන්න සලස්සලා එතනින් commission එකක් ලබා ගන්න එක. අන්න ඒ commission එක තමයි ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ $1, $2, $4, $5 ඔන්න ඔය දරුවාට බලා ගන්න පුළුවන් ඉන්නේ අන්න ඒ commission එක. මෙතෙන්දි සාමාන්‍යයෙන් $50 විතර වෙනකම් මෙන්න මේ tasks තියෙනවා. මෙතෙන්දි මේ tasks වලට බලා ගන්න පුළුවන් country එකක් තියෙනවා. මේ කන්ට්‍රිකෙන් මොකද්ද කියවෙන්නේ? මේ කන්ට්‍රිකෙන් කියවෙන දේ තමයි උදාහරණයක් විදිහට මෙන් මේ ටාස්ක් එක ගත්තොත් ඔයාලට මේ දේ බලා ගන්න පුළුවන් මේ කන්ට්‍රික යුනයිටඩ් කිංඩම්. ඒ කියන්නේ මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනේ යුනයිටඩ් කිංඩම් ඉන්න කෙනෙක්. එහෙම වුණොත් තමයි අපිට මෙන් මේ කමිෂන් එක හම්බෙන්නේ. එහෙම නැත්නම් මේ ටාස්ක් එක ලංකාවෙ ඉන්න කෙනෙක් කම්ප්ලීට් කරා කියලා අපිට මේ කමිෂන් එක හම්බෙන්නේ නැහැ. මෙන් මේ ටාස්ක් එක අපි කම්ප්ලීට් කරන්න ඕනේ අදාළ රටේ ඉන්න කෙනෙක් කරා. එහෙම වුණොත් තමයි අපිට මේ කමිෂන් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ.
ඒ කරන විදිහ මම ඔයාලට ඉස්සරහදි කියලා දෙන්නම්. මෙතෙන් දාට කැමති නම් කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට හිතන කන්ට්‍රි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ ෆිල්ටර්ස් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා. ඊට පස්සේ මෙන්න මේ කන්ට්‍රි කියන ඔප්ෂන් එකෙන් ඔයාලට කැමති කන්ට්‍රි එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි මම දැනට ඕල් කන්ට්‍රිස් තියන්නම්. හරි මෙතනින් මම දැන් ඔයාලට සාර්ථකව මෙන්න මේ ටාස්ක් එකක් කම්ප්ලීට් කරවන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්. මෙතනින් මම ඔයාලට එක ටාස්ක් එකක් කම්ප්ලීට් කරන විදිහ කියලා දෙන්නම්. ඒ විදිහම තමයි ඔයාලට අනිත් ටාස්ක් උත් කම්ප්ලීට් කරවන්න තියෙන්නේ. හරි අපි මෙතනින් මුලින්ම ටාස්ක් එකක් සිලෙක්ට් කරගමු. මම මෙතනින් මෙන්න මේ ටාස්ක් එක සිලෙක්ට් කරගන්නවා. මේ ටාස්ක් එක මම කම්ප්ලීට් කරවන්න ඕනේ සිංගප්පූරුවේ ඉන්න කෙනෙක් හරහා. එහෙම නැත්නම් මට $5.54 earn කරගන්න පුළුවන් එක්කෙනෙක් මෙන්න මේ වැඩේ කරොත්. මේතර ටාස්ක් එකක් කම්ප්ලීට් කරවන්නේ කොහොමද කියලා කියලා දෙන්න කලින් මේ pay out එක ගැනත් මම ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්. මෙතනදී amount එකක් දාලා තිනවනේ. මෙන්න මේ amount එක අපිට හම්බෙන්නේ එක්කෙනෙක් මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරොත්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මේ ටාස්ක් එක ගන්නකො මේ ටාස්ක් එක එක්කෙනෙක් කම්ප්ලීට් කරොත් අපිට $5.57 earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටාස්ක් එක 10 දෙනෙක් කම්ප්ලීට් කරොත් අපිට $5.7 earn කරගන්න පුළුවන්. ඒ වගේම 100 දෙනෙක් කම්ප්ලීට් කරොත් ඔයාලට $57 earn කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එක ටාස්ක් එකකින් ඔයාලට ඕනි තරම් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ limit එකක් නැහැ. මම හිතනවා දැන් ඔයාලට මේ pay out option එක ගැනත් පොඩි idea එකක් ඇති කියලා. හරි අපි එහෙනම් දැන් බලමු මෙතනින් ටාස්ක් එකක් කම්ප්ලීට් කරවන්නේ කොහොමද කියලා. මම උදාහරණයක් විදිහට මේ ටාස්ක් එක සිලෙක්ට් කරගන්නම්කො. එක්කෙනෙක් අන්නේ ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ මට $5.54 earn කරගන්න පුළුවන්. හරි මේ විදිහට මේ ටාස්ක් එක සිලෙක්ට් කරගත්තාට පස්සේ මේ ටාස්ක් එකේ ඩීටේල්ස් ටික ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. පේ අවුට් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මුලින්ම. ඊළඟට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න පුළුවන් ඩිවයිස් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තමයි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන කෙනා මොකද්ද කරන්න ඕනි කියලා කියලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරවන්න ඉන්න පුද්ගලයා හරහා මෙන්න මේ වැඩේ තමයි කරවන්න ඕනි. එහෙම කරන්න සැලැස්සුවොත් තමයි අපිට මේ වගේ amount එකක් earn කරගන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දි නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ website එකට register වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ name එක, email එක, ඔය වගේ details ඇතුළත් කරගෙන website එකට register වෙන්න තියෙන්නේ. ඒ විදිහට තමයි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඔන්න ඔතන ටාස්ක් එකෙන් ටාස්ක් එකට මේක වෙනස් වෙනවා. හරි. මෙතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් affiliate link කියලා option එකක් තියෙනවා. මෙන්න මේ affiliate link එක කියන්නේ මොකද්ද? මේ affiliate link එක තමයි ඔයාගේ affiliate link එක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරනවා නම් මෙන්න මේ link එක click කරලා ආවිල්ලා තමයි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරවන්න ඕනි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක website එකට register වෙන්න තියෙන්නේ. කවුරු හරි මෙන්න මේ link එක click කරලා මේ website එකට මුලින්ම එන්න ඕනි. ඊට පස්සේ තමයි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනි. එහෙම වුණොත් තමයි අපිට මෙන්න මේ commission එක හම්බෙන්නේ. එහෙම නැත්නම් මේ website එකේ name එක එහෙම search කරලා මේ ටාස්ක් එක complete කරලා හරියන්නේ නැහැ. අපේ link එක කවුරු හරි click කරලා තමයි මේ ටාස්ක් එක complete කරන්න ඕනි. එහෙම වුණොත් තමයි අපිට commission එකක් හම්බෙන්නේ. හරි මං හිතනවා දැන් ඔයාලට මෙන්න මේ affiliate link එක කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. සරලවම ගොත්වා මෙන්න මේ affiliate link එක promote කරන එක තමයි මෙතෙන්දි කරන්න ඕනි. අපි එහෙනම් දැන් බලමු සාර්ථකව මෙන්න මේ affiliate link එක promote කරන්නේ කොහොමද කියලා. මෙතෙන්දි මම ඔයාලට කියන්නේ Facebook මෙන්න මේ link එක share කරලා ඊට පස්සේ ඒ හරහා කවුරු හරි මේ ටාස්ක් එක complete කරන ගමන් බලා ඉන්න. එහෙම නැත්නම් WhatsApp එහෙම නැත්නම් මොකක් හරි වෙන social media platform එක share කරලා මේක complete කරනකම් බලා ඉන්න කියලා මම ඔයාලට කියන්නේ නැහැ. මොකද ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. මේ සඳහා මම ඔයාලට traffic එක ලබා ගන්න පුළුවන් හොඳ website එකක් දැන් කියලා දෙනවා. අපි එහෙනම් බලමු අන්නේ website එක මොකක්ද කියලා. අපි මෙතෙන්දි මෙන්න මේ ටාස්ක් එක complete කරවන්න පාවිච්චි කරන website එක තමයි මෙන්න මේ sprout gigs කියන website එක. මේ website එක ගැන කතා කරොත් මේ website එකේ traffic ලබා ගන්න ඒ වගේම මුදල් උපය ගන්නත් මේ website එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දි ඔයාලා ටිකක් පහලට ආවට පස්සේ එක එක tasks බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ YouTube වීඩියෝ බලන්න, එහෙම නැත්නම් YouTube channel subscribe කරන්න, ඔන්න වගේ පොඩි පොඩි tasks වලට complete කරලා මෙතනින් මුදල් උපය ගන්න පුළුවන්. මෙතෙන්දී අපි මේ website එකේ පාවිච්චි කරලා මුදල් උපයන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපිත් මෙන්න වගේ tasks එකක් මේ website එකට දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී මෙන්න මේ tasks එකක් අපි website එකට දැම්මට පස්සේ මේ website එකට ඊට පස්සේ මුදල් උපයන්නේ නැයනෝනේ. අන්නේ අය අපේ tasks එක complete කරනවා. ඒ හරහා මේ website එකේ tasks එක අපිට complete කරව ගන්න පුළුවන් මේ website එක පාවිච්චි කරලා. මෙතෙන්දි මේ website එකෙන් මුදල් උපය ගන්න විදිහ නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒ වීඩියෝ හරහා මේ website එකෙන් මුදල් උපය ගන්න විදිහත් දැනගන්න පුළුවන්. ඒ link එකත් මම පහල comment section එකේ පළවෙනි comment විදිහට දාලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මෙතෙන්දි අපි එහෙනම් දැන් බලමු මේ website එක පාවිච්චි කරලා සාර්ථකව මෙන් මේ task එක complete කරවගන්නේ කොහොමද කියලා. ඒක කරන්න අපි task එකක් මේ website එකට දාලානේ. අපි එහෙනම් දැන් බලමු මේ website එකට task එකක් එහෙම නැත්නම් job එකක් දාන්නේ කොහොමද කියලා. මුලින්ම මේ website එකට ඇවිල්ලා මේ website එකට register වෙන්න ඕනි. මේ website එකෙන් link එකත් මම පහල comment section එකේ පළවෙනි comment එක විදිහට දාලා තියන්නම්. එහෙනම් මේ website එකට පළවෙනියට මාවට පස්සේ ඔයාගේ details ඇතුළත් කරගෙන මේ website එකට register වෙන්න පුළුවන්. බොහොම සරල details ටිකක් තමයි ඔයාලට ඇතුළත් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආවට පස්සේ ඔයාලට මේ උඩින්ම බලා ගන්න පුළුවන් buyer freelancer කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතන ඔයාලට ස්විච් එකක් බලා ගන්න පුළුවන්. අන්නේ ස්විච් එක freelancer කියන ඔප්ෂන් එකට තමයි වැටලා තියෙන්නේ. ඒක ඔයා මෙන් මේ buyer කියන ඔප්ෂන් එකට දාගන්න. මේ විදිහට buyer කියන ඔප්ෂන් එකට දාගත්තාට පස්සේ දැන් ඔයාලට පුළුවන් මෙතනින් සාර්ථකව ජොබ් එකක් post කරන්න. හරි අපි එහෙනම් මේ දේ ජොබ් එකක් දාන්නේ කොහොමද කියලා බලමු. ඔයා මෙන් මේ post a job කියන ඔප්ෂන් එකට යන්න. ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මුලින්ම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දි මේකලව හන්දේ තමයි අපි මෙන් මේ tasks එක complete කරවන්න බලාපොරොත්තු වෙන රට මොකක්ද කියලා තමයි මේකලව අහන්නේ. ඒකට අපි මෙන් මේ tasks එකේ තියෙන රට තමයි select කරගන්න ඕනේ. මොකද අපි මේ tasks එක තමයි job එකක් විදිහට අර website එකට දාන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දි නම් මේ tasks එක සිංගප්පූරුවේ ඉන්න කෙනෙක් complete කරන්න ඕනේ.
එනිසා මම දැන් සිංගප්පූරුව සිලෙක්ට් කරගන්න ඕනි. මෙතෙන් දවට එක එක කැටගරිස් කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතෙන් දවා සිලෙක්ට් කරගත්ත රට මෙන් මේ කැටගරි වලින් සිලෙක්ට් කරගන්න ඕනි. ඉන්ටර්නැෂනල් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට ඔක්කොම රටවල් ටික බලා ගන්න පුළුවන්. USA කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මෙන් මේ කන්ට්‍රීස් ටික බලා ගන්න පුළුවන්. යුරෝප් වෙස්ට් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මෙන් මේ කන්ට්‍රීස් ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය දරාගේ කන්ට්‍රී එකේ තියෙන කැටගරි වා මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනි. හරි. මෙතෙන් දවට බලා ගන්න පුළුවන් ඒෂියා කියන ඔප්ෂන් එකේ මට සිංගප්පූරුව බලා ගන්න පුළුවන් වුණා. ඔන්න ඔය දරා ආසියාව රටක් නම් ඔයාලට ඒෂියා කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකම USA වගේ නම් ඔයාලට මෙන් මේ USA කියලා සිලෙක්ට් කරගන්න ප්‍රිකාව රටක් නම් ඔයාලට මෙන් මේ අප්‍රිකා කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔන්න ඔය දරා වගේ රට තියෙන කැටගරි වා මුලින්ම සිලෙක්ට් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා ටිකක් පහලට ආවට පස්සේ ඔයාට මේ දර බලා ගන්න පුළුවන් ඒ කැටගරි එකට අදාළ රටවල් තියෙනවා. මෙතෙන්දී අපි මෙන් මේ ජොබ් එක ඔක්කොම රටවල් වලට දාන්න ඕනේ නැහෙනි. අපිට අදාළ රට තිබ්බම හොඳටම ඇති. ඒ නිසා අපිට අදාළ රට තියලා ඔක්කොම රටවල් වලට බ්ලොක් කරන්න පුළුවන්. ඒ නිසා මෙතනින් මම සිංගප්පූරුව තියලා ඉතුරු රටවල් බ්ලොක් කරනවා. මෙතෙන්ද ඔයාට බ්ලොක් කරන්න ඕන රටවල් වලට පුළුවන් මෙතන ක්ලික් කරන්න. ඔන්න ඔය දර අවශ්‍ය රට විතරක් ඉතුරු කරගෙන මම මේ ඇප්ලයි කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මේ දර ජොබ් එකේ කැටගරි එක ඊළඟට සිලෙක්ට් කරන්න දිනවා. ඒ කියන්නේ මෙන්න මේ ටාස්ක් එක සයින් අප් ජොබ් එකක්ද? එහෙම නැත්නම් Facebook එකේ මොකක් හරි වැඩක්ද? එහෙම නැත්නම් මොබයිල් ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්නද? එහෙම නැත්නම් ඩේටා එන්ට්‍රි ජොබ් එකක්ද? එහෙම නැත්නම් මොකක් හරි සර්වේ එකක් කම්ප්ලීට් කරන්නද තියෙන්නේ? ඔන්න ඔය දර මේ ජොබ් එකේ කැටගරි ඔයාට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතෙන්දී මේ ජොබ් එක ගත්තොත් වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒ නිසා මම මේ සයින් අප් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්නවා. හරි, සයින් අප් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් ඔයාලට මෙතන සබ් කැටගරි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සයින් අප් එකේදී මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඔයාලට මෙන්න මේ සබ් කැටගරි කියන ඔප්ෂන් එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඊමේල් එක සබ්මිට් කරලා සයින් අප් එක කම්ප්ලීට් කරන්න තියෙනවා නම් ඔයාලට මෙන්න මේ ඊමේල් සබ්මිට් ඔන්ලි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නේම් එක ඊමේල් එක ඔය වගේ දේවල් අතුලත් කරගන්න තියෙනවා නම් ඔයාලට මෙන්න මේ සිම්පල් සයින් අප් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ID වෙරිෆිකේෂන් ඔය වගේ දේවල් කරන්න තියෙනවා නම් ඔයාලට කම්ප්ලීට් සයින් අප් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකත් ඔයාමෙන් මේ ටාස්ක් ගන්නව තමයි සිලෙක්ට් කරගන්න ඕනි. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් නේම් එක එහෙම ඇතුළත් කළා තමයි මේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒ සඳහා මම මෙතනින් සිම්පල් සයින් අප් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්නවා. මෙතෙන්දී ඔයා සිලෙක්ට් කරගන්න කැටගරි ගන්නව මේක වෙනස් වෙන්න පුළුවන්. මොබයිල් ඇප්ලිකේෂන් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තොත් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්නද? මෙතන ඉන්ස්ටෝල් කළ මොකක් හරි සර්වර් එකක් කම්ප්ලීට් කරන්නද? මෙන්න මේ දරා සිලෙක්ට් කරගන්න කැටගරි ගන්නව මෙන්න මේ සබ් කැටගරි එක වෙනස් වෙනවා. මෙතෙන්දී මෙන්න මේ ටාස්ක් එකට අදාළ කැටගරි එකත් මෙතනින් සිලෙක්ට් කරනවා මෙන්න මේ ඇප්ලයි කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේක තමයි මේ වෙබ්සයිට් එකේ වැදගත්ම ඔප්ෂන් එක. මෙතෙන්දී අපි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්නේ කොහොමද කියලා මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන කෙනාට අපි කියන්න ඕනි. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට කවුරු හරි එනෝනේ මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. අන්න ඒ කෙනාට අපි ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕනි මෙන්න මේ විදිහට තමයි මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනි කියලා. අන්න ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලට මෙන්න මේ ඔප්ෂන් එකේදී අතුලත් කරගන්න පුළුවන්. ඔයාලට ජොබ් ටයිටල් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ඔයාලට ජොබ් ටයිටල් එකක් අතුලත් කරගන්න පුළුවන්. මෙතෙන්දී ටයිටල් එකක් අතුලත් කරගද්දී මේ ටාස්ක් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා හොඳටම තේරුම් ගන්න. ඒකට අදාළ ටයිටල් එකක් තමයි මෙතෙන්ට අතුලත් කරගන්න ඕනි. මෙතෙන්දී මට කරන්න තියෙන වෙබ්සයිට් එකේ රෙජිස්ටර් කරවන්නනේ. ඒ නිසා මට මෙතෙන්ට වෙබ්සයිට් සයින් අප් කියලා අතුලත් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනි ස්ටෙප් ටික මේගොල්ලෝ හාල් දිනවා. මෙතෙන්දී ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් අතුලත් කරන්න පුළුවන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඕනි කොහොමද කියලා. ඒකත් අනිවාර්යයෙන්ම මේ ටාස්ක් එකේ තියෙන විදිහටම ඔය ස්ටෙප් ටික අතුලත් කරගන්න ඕනි. මෙතෙන්දී නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලින්ක් එක හරහා කවුරුවට ගිහිල්ලා වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා ඩීටේල්ස් අතුලත් කරන්න තියෙන්නේ. ඒ නිසා පළවෙනි ස්ටෙප් එක විදිහට මට අතුලත් කරගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට එන්න කියලා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ ලින්ක් එක හරහා තමයි කවුරු හරි මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන තැනට පත් කරන්න ඕනි. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට යන මෙන්න මේ ලින්ක් එක පාවිච්චි කරන්න කියලා මම මෙතෙන්ට අතුලත් කරගත්තා. ඊට පස්සේ කරන්න ඕන දේ ඔයාලට මෙන්න මේ ස්ටෙප් 2 එකට අතුලත් කරගන්න පුළුවන්. මෙතෙන්දී මේ ටාස්ක් ගන්න ඕන ඔයාලට බලා ගන්න පුළුවන් රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට මේ ඔප්ෂන් එකත් ඔයාලට ෆිල් කරගන්න පුළුවන්. මේක ටාස්ක්ෙන් ටාස්ක්කට වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ ලින්ක් එක අතුලත් කරන්න අමතක කරන්න එපා. ඔය දෙන මේ ඔප්ෂන් එක ෆිල් කරගෙන ඔයා මෙතන පල්ලෙහාට එන්න. මෙතෙන් ද්වාර තව ස්ටෙප් ඕයි නම් ඔයාලා මෙන්න මේ ඇඩ් ස්ටෙප් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා තව ස්ටෙප් ලබා ගන්න පුළුවන්. මේ දේවල් නම් ෆිල් කරන්න අවශ්‍ය නෑ. හරි, ඊට පස්සේ වැදගත්ම දේ. ඊළඟට ඔයාලා බලා ගන්න පුළුවන් පේමන්ට් ප්‍රූෆ් ෆිල් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ කවුරු හරි මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ අපිට දැනගන්න ක්‍රමයක් තියෙන පැ මේ ටාස්ක් එක කෙනා කම්ප්ලීට් කරාද කියලා හරියට. ඒ නිසා අපිට පේමන්ට් ප්‍රූෆ් ෆිල් කරන්න පුළුවන්. මෙතෙන්දී නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒ නිසා මට මෙතෙන්දී පේමන්ට් ප්‍රූෆ් එකක් ඉදිරියට ඉල්ලන්න පුළුවන්. වෙබ්සයිට් එකේ සාර්ථකව රෙජිස්ටර් වෙලා ඔයා account එකේ screenshot එකක් එවන්න කියලා. ඔන්න ඔයගේ ප්‍රූෆ් එකක් ඔයාලට ඉල්ලන්න පුළුවන්. ඔන්න ඔය දරා අතුලත් කරන ටාස්ක් එක නිවැරදිව complete කරාද කියලා දැනගන්න පුළුවන් වෙන ප්‍රූෆ් එකක් ඔයාලට ඉල්ලන්න පුළුවන්. හරි, මම මෙතන ප්‍රූෆ් එකත් අතුලත් කරගන්නවා. හරි, ඔය දෙන මම ප්‍රූෆ් එකත් අතුලත් කරගත්තා. මෙතෙන්දී මේ ප්‍රූෆ් එක අතුලත් කරගත්තට පස්සේ මේ ප්‍රූෆ් එක screenshot එකක්ද එහෙම නැත්නම් මේක text message එකක් විදිහට අතුලත් කරන්න පුළුවන්ද? ඔන්න විතර type එක වාඩි select කරගන්න පුළුවන් මෙන්න මේ type කියන option එකෙන්. මෙතෙන්දී මම screenshot එකක් නිලලා තියෙන්නේ. ඒ නිසා මම screenshot proof කියන option එක select කරගන්නවා. ඔය විතරේ option එකත් fill කරගනවා විදිහට පල්ලෙහාට එන්න. හරි, ඊට පස්සේ මේ දේවල් නම් fill කරන්න අවශ්‍ය නෑ. ඔයා මෙන්න මේ apply කියන option එක click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්.
මෙතෙන්දිත් ඔප්ෂන් කිහිපයක් ෆිල් කරන්න ඕනි. මේ ලෙවල් එක මේ විදිහටම තියන්න. ඊළඟට ඔබට ස්පීඩ් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් මේ විදිහටම තියන්න. ඊළඟට ඔබට බලා ගන්න පුළුවන් වර්කර්ස් නීඩඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඔප්ෂන් එකෙන් ඔබට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි කී දිනකට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න දෙනවද කියලා. මෙතෙන්දි 25 දිනකට අනිවාර්යයෙන්ම මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනි. ඊට අඩු කරන්න බෑ. ඔබට වැඩි කරන්න පුළුවන් නමුත් අඩු කරන්න බෑ. ඊළඟ ඔප්ෂන් එකත් මේ විදිහටම තියන්න. ඊට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් workers will earn කියලා ඔප්ෂන් එකක්. මේ ඔප්ෂන් එකේදී වෙන දේ තමයි මේ workers ලා මෙතන 25ක් මම අතුලත් කරගත්තානේ. මේ ඔප්ෂන් එකේ ඉන්න හන දේ තමයි මේ අපි දාන ටාස්ක් එක එක වර්ක කෙනෙක් කම්ප්ලීට් කරාට පස්සේ යාට කොච්චර amount එකක් අපි ලබා දෙනවද කියලා තමයි මෙතනින් අහන්නේ. ඒ කියන්නේ 25 දෙනෙක් මෙතන ඉන්නෝනේ. මේ 25 දෙනාගෙන් එක්කෙනෙක්ට කීය ගන්න අපි ලබා දෙනවද කියලා තමයි මෙතනින් අහන්නේ. මෙතෙන්දී අපි මේ ඔප්ෂන් එක ෆිල් කරගත්තාට පස්සේ recommend කළ amount එකක් මෙන්න ලබා දෙනවා. ඒ amount එකට වඩා අඩු කරන්න අපිට බෑ. නමුත් අපිට ඕනනම් වැඩි කරන්න පුළුවන් මේ amount එක. ඒ නිසා මේ ඔප්ෂන් එකත් මේ විදිහටම තියන්න. ඊළඟට මේ ඔප්ෂන් එකත් මේ විදිහටම තියලා මේ ඔප්ෂන් එකත් මේ විදිහටම තියන්න. ඊළඟට ඔයාලා බලා ගන්න පුළුවන් ටික් එකක් දාන්න ඔප්ෂන් එකක් තියෙනවා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඔයාමෙන් මේ yes කියන තැනට ටික් එක දාන්න. ඒ ඔප්ෂන් එකට ටික් එක දැම්මොත් එහෙම එක්කෙනෙක්ට එකපාරයි අපේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එක පුද්ගලෙක්ට එකපාරයි අපේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එකම එක්කෙනාට account කිහිපයකින් අපේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න බෑ. ඒ නිසා original traffic එක අපිට ඕනින් සමෙන් මේ yes කියන තැනට ටික් එක දාගන්න. හරි ඔය ඩීටේල්ස් ටික ඔය විදිහට ෆිල් කරගෙන ඔයාමෙන් මේ apply කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තාට පස්සේ අපිට මේ job එක සාර්ථකව දාන්න පුළුවන් මේ website එකට. ඔය විදිහට තමයි ඔයාලා මේ tax එක සාර්ථකව promote කරගන්න තියෙන මේ website එක පාවිච්චි කරලා. මෙතෙන්දී මේ වැඩේ කරන්න අපි මේ sprout gigs website එකට පොඩි මුදලක් ගෙවන්න ඕනි. මොකද අපි දාන tax එක complete කරන අයට අපි ගෙවන්න ඕනි. මෙතෙන්දී නම් ඔයාලා බලා ගන්න පුළුවන් මට ඩොලර් 3ක් යනවා මේ tax එක complete කරව ගන්න. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ job එක දාන්න යන amount එක අපිට මේ website එකෙන් earn කරගන්න පුළුවන්. දැන් ඔයාලා හිතේ මෙතන ඩොලර් 3ක් යනවා මේ job එක දාන්න. මට හම්බෙන්නේ ඩොලර් 0.5. ඒකත් මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතෙන්ද ඔයාලට ඩොලර් 0.5ක් හම්බෙන්නේ එක්කෙනෙක් මෙන්න මේ ටාස්ක් එක කම්ප්ලීට් කරොත්. අපි මෙතෙන්දි 25 දෙනෙක්ට නේ දාලා තියෙන්නේ. ඒ නිසා අපි ඩොලර් 0.5 25න් වැඩි කරන්න ඕනේ. එහෙන් බැලුවොත් ඔයාලට ඩොලර් 13ක් earn කරගන්න පුළුවන්. ඉතින් ඩොලර් 13න් ඩොලර් 3ක් ගියාට අවුලක් වෙන්නේ නැහැ නේ. ඔයාලට ඩොලර් 10ක්ම ප්‍රොෆිට් තියෙනවනේ. ඒ නිසා මේ වගේ amount එකක් ගියා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ දෙගුණයක් තුන්ගුණයක් ඔයාලට earn කරගන්න පුළුවන්. ඔන්න විදිහට job එකක් දැම්මාට පස්සේ අපේ job එකත් මෙන්න විදිහට ටාස්ක් එකක් විදිහට පෙන්වනවා මේ website එකේ වැඩ කරන්න ඉන්න workers ලාට. ඊට පස්සේ අන්නේ ටාස්ක් එක කවුරු හරි කම්ප්ලීට් කරොත් එහෙනම් මේ website එකෙන් අපිට earn කරගන්න පුළුවන් මෙන්න මේ amount එක. හරි. ඔන්න ඔය විදිහ තමයි මේ website එක පාවිච්චි කරලා ඔයාලට සාර්ථකව මෙන්න මේ website එකේ තියෙන ටාස්ක් එකක් ප්‍රොමෝට් කරන්න තියෙන්නේ. මෙතෙන්දී අනිවාර්යම ටාස්ක් එකක් කම්ප්ලීට් කරද්දී අර website එකේ ටාස්ක් එක ඇතුළත් කරද්දී එහෙම නිවැරදිව ඇතුළත් කරන්න. කන්ට්‍රි එක එහෙම අනිවාර්යම නිවැරදිව ඇතුළත් කරගන්න. එහෙම නොත් විතරයි වාඩ මෙන්න මේ කමිෂන් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි වීඩියෝ එක අන්තිමට මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ වෙබ්සයිට් එකෙන් සාර්ථක විදුරුවක් ලබා ගන්න කොහොමද කියලා. ඒක කරන්නේ මෙහෙමයි. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් payments කියලා ඔප්ෂන් එකක් තියෙනවා. දැන් ඔයා මෙන්න මේ payments කියන ඔප්ෂන් එකට යන්න. payment ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ලංකාවෙන් අපිට විදුරුව ලබා ගන්න මේකල ඔප්ෂන් දෙකක් ලබා දෙල් තියෙනවා. මේ view payment කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලට payment method ටික බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ලංකාවෙ ඉන්න කෙනෙක්ට PayPal හරහා විදුරුවක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් Paynie හරහා විදුරුවක් ලබා ගන්න පුළුවන්. මෙතෙන්ද ඔයා PayPal හරහා විදුරුවක් ලබා ගන්න ඕන නම් ඔයාලා ඩොලර් 10න් විදුරුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා PassPay එකක් ලබා ගන්න. ඒ කියන්නේ විදුරුවක් දාපු ගමන් වගේ PayPal account එකට විදුරුවක් ලබා ගන්න පුළුවන්. Paynie account එකට ඩොලර් 50න් වට විදුරුවක් ලබා ගන්න පුළුවන්. එතෙන්දී විදුරුවක් දාපු ගමන් වගේ account එකට ලබා ගන්න පුළුවන් මේ amount එක. නමුත් ඔයා පළවෙනි පාර මේ website එකේ වැඩ කළ මුදල් විදුරුව කරද්දී අනිවාර්යයෙන්ම ඩොලර් 25ක් earn කරගෙන තමයි විදුරුව කරන්න ඕනේ. මෙතෙන්ද ඔයාලා payment method එකක් select කරගන්න පුළුවන් මේ payment method කියන option එක click කරලා. මෙතෙන්ද ඔයාලට PayPal ඕන නම් PayPal select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Paynie select කරගන්න පුළුවන්. ඔයා PayPal select කරගත්තා නම් PayPal email address එක මෙන්න මේ option එකට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ save changes කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයා ඩොලර් 25ක් earn කරගත්තාට පස්සේ PayPal account එකට විදුරුවක් ලබා ගන්න පුළුවන්. මෙතෙන්දි මේගොල්ලෝ payment ලබා දෙන්නේ මාසෙ ගානේ. මෙතෙන්දි මේ මාසේ November නේ. November මාසේ ඔයා හොයාගත්ත මුදල් ටික විදුරුව කරන්න පුළුවන් වෙනවාට December මාසේ අග. ඒ වගේම December මාසේ ඔයා හොයාගන්න මුදල් ටික ඔයාට විදුරුව කරන්න පුළුවන් වෙන්නේ ජනවාරි මාසේ. ඔන්න ඇදෙන මාසෙන් මාසෙ තමයි ඔයාට විදුරුවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ website එක පාවිච්චි කරලා. ඉතින් මම හිතනවා දැන් මේ website එකෙන් මුදල් උපය ගන්න කොහොමද? ඒ වගේම මේ මුදල් විදුරුව කරන්න කොහොමද කියලා ඔයාට idea එකක් ඇති කියලා. හරි මේ දින තමයි මේ website එකෙන් ඔයාට මුදල් උපය ගන්න තියෙන්නේ. මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් මොනවද? ඒ වගේම මේ website එකව කලින් වැඩ කරලා තියෙනවද? මේ කියන විදිහට මේ website එකෙන් මුදල් උපය ගන්න පුළුවන් වේද? ඒ සියලු දේවල් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයා මේ website එකේ වැඩ කරන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමා විශ්වාස කරලා වැඩ කරන්න. මොකද තමා විශ්වාස කරලා මහන්සිලා වැඩ කරන අයට අනිවාර්යයෙන්ම දිනු වෙන්න පුළුවන්. හරියන අද නියමිත වීඩියෝ මෙතන අවසානයි. අලුත් වීඩියෝ එකෙන් ආයෙත් දවසක හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.